පුතාලට වෙනත් දවස්වල පිළපොත ඇසුරින් පාඩම කියා දුන්න මම අද අලුත්ම ආකාරයක පාඩමක් කියා දෙන්න යන්නේ. ඒ තමයි සුන්දර ගෙවත්තක් නිර්මාණය කරන්න කොහොමද කියලා. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පුතාලා නියම කරලා තියෙනවා සෑම දරුවෙක්ම අවම වශයෙන් පළ පහක්වත් හිටවලා එම වගාවේ සංවර්ධනයේ විදහා දක්වන වාර්තා ඡායාරූප වීඩියෝ වගේ දේවල් තියාගන්න කියලා. ඒ නියමය කොහොම වුණත් ගෙවත්තක් තබා ගන්න එක ඉතාම ප්‍රයෝජනවත්. ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි හොයලා බලමු. පළවෙනි කාරණය තමයි වස විසින් තොර නැවුම් එළවලු පරතුරු ලබාගත හැකි වීම. ඔබ දන්නවා එදිනෙදා ඔබ වෙළඳ පොරෙන් ලබා ගන්න එළවලු පළතුරු වලට කොතරම් කෘමිනාශක රසායනික පොහොර යොදලා තියෙනවද කියලා. ඇත්තෙන්ම ඒවා ඔබ පරිහරණය කළොත් ඔබට ඇතිවන ලෙඩ රෝග මොනවද කියලා හිතාගන්න බෑ. දෙවනි කාරණේ තමයි ගෙවත්තක් පවත්වාගෙන යාම නිසා ඔබට ශාරීරික ව්‍යායාමයක් ලැබෙනවා. ඇතෙන්ම අපි දන්නවා මේ දවස්වල ගත්තම වැඩිහිටියන්ට කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ රෝග නොයෙකුත් දේවල් හැදෙනවා. ඒවට ප්‍රබල හේතුවක් ලෙස වෛද්‍යවරු සඳහන් කරන්නේ ශරීරයට නිසි ව්‍යායාම නොලැබීම නිසා. ඇත්තෙන්ම ශරීරයට නිසි ව්‍යායාමයක් ලැබෙනවා මේ ගෙවතු වගාව නිසා. ඊළඟ තමයි මානසික තෘප්තියක් ඇතිවීම. ගස්වල ගෙඩි තියෙන දැක්කම, ඒ වගේම මල් පිපෙන දැක්කම පුදුම විදිහට සතුටක් ලැබෙන්නේ. ඒ සතුට වෙනත් දෙයකින් ලබා ගන්න බෑ. ඊළඟ කාරණය තමයි මනාව සැලසුම් කළ ගෙවත්තක් නිසා නිවසටත් අලංකාරයක් එකතු වෙනවා. බලන්න ලස්සනට ගල් වැටි යොදලා ගෙදරට ඇතුළු වෙන තැන සමහර වෙලාවට තොරණක් වගේ ආකාරයෙන් එළවලු වලින් පළතුරු වලින් සමහර වෙලාවට වැටක් ආකාරයෙන් ඉදි කරලා ඔය වගේ දේවල් එය කළොත් පුදුම අලංකාරයක් ඇති වෙනවා. ඒ වගේම අනිත් එක තමයි දැන් තමන් වවන එළවලු හා පළතුරු වල අතිරික්තය තමන්ගේ අසල් වාසීන් සමග බෙදා ගන්න පුළුවන්. ඒ තුලින් සුහදත්වයක් වර්ධනය වෙනවා. මේවට අමතරව අපිට තවත් ගොඩක් වාසි තියෙනවා. ඒවට දැන් අපි බලමු කොහොමද අපි ගෙවත්තක් පවත්වාගෙන යන්නේ, ඒ වගේම ඒ සඳහා බලපාන දේවල් මොනවද කියලා. පළමුව කළ යුතු කාර්යය තමයි ඔබ ගෙවත්තේ දල සටහනක් ඇඳ ගන්න ඕනේ. දෙවනි කාරණය තමයි දැනටමත් වගා කර ඇති හා වැවී ඇති ස්ථීර හෝ තාවකාලික භෝග තිබෙන ස්ථාන ඇඳගත් සටහනේ ලකුණු කරන්න. තුන්වෙනි කාරණය තමයි සෙවන සහිත ස්ථාන සඳහා සෙවන ප්‍රිය කරන ශාක හිටුවන්න. ගොටුකොළ, නිමිති, සාරණ, තම්පලා වගේ දේවල් විශේෂයි. ඒ වගේම ඔබේ ගෙවත්තට හොඳින් හිරු එළිය ලැබෙන ස්ථාන සඳහා ආලෝකයේ ප්‍රිය කරන ශාක සිටවන්න පුළුවන්. මිරිස්, තක්කාලි, වම්බටු වගේ දේවල්. ඒ වගේම තමයි සාමාන්‍ය ගස් ඉපල් තාප්ප වෙන ස්ථාන සඳහා වැල් යවන්න පුළුවන්. කාරේවිල, වැටකුළු, දඹල වගේ දේවල්. ඒ වගේම තමයි ඔබේ ගෙවත්ත ඉඩකඩ ප්‍රමාණවත් නැත්නම් මල් පෝච්චි, සහල්ලුර, අතහැර දැමු වෙහි පීලි වගේ දේවල් ඔවත් යොදා ගන්න පුළුවන් ඒවට ආධාරක විදියට. ඒ වගේම ඔබට ගෙවතු පාලනයේදී දැනගත යුතු තවත් කරුණක් තමයි පොහොර භාවිතය. ඒ සඳහා බොහෝ විට මහ පරිමාණ වගාවේදී නම් කෘතිම රසායනික පොහොර භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙහිදී අපි කාබනික පොහොර භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. විශේෂම නිවසේ ජීව කොටුවක් පවත්වාගෙන යාම පිළිබඳ මම යෝජනාවක් කරනවා. එතනින් නිවසට අලංකාරයක් ඇති වෙනා වගේම ඔබේ ගෙවත්තේ පැලෑටි වලටත් පොහොර ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ පාසල් ගෙවත්තක් පවත්වාගෙන පාසල් යන ළමයෙකුට ගෙවත්තක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා. ඇත්තෙන්ම එය අපහසු කාර්යයක් නෙවෙයි. ඔබ දන්නවා මේ වගේ කාර්යයක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මට ප්‍රායෝගික අත්දැකීම් මේ පිළිබඳව තියෙනවා. මගේ ප්‍රායෝගික අත්දැකීම් කීපයක් ඡායාරූප කීපයකින් පුතාලට යොමු කරනවා. ඒවත් හොඳින් බලලා පුතාලා සුන්දර ගෙවත්තක් නිර්මාණය කරලා සතියකින් පස්සේ
ප්‍රායෝගික අත්දැකීම් ඇතිව ඔබට දීපු රචනයත් ලියන්න. ඒ විතරක් නෙමෙයි ඔබේ ගෙවත්තේ ඡායාරූප කීපයකුත් එවන්න අමතක කරන්න එපා. හොඳයි, බොහොම ස්තුතියි.